आयबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख्या सियत उदासन प्रवृत्ति विकाशय में मम कविंदु विजयवर्धन प्रथमेन सिरास्थल पोहर नेति निसा पोलोन्नरुव मेदिवेट कुंबुरु अक्कर सीयक एलुवंट जनपतिट अगमतिट जनतावट सेत्पता रुवन्वेली से पुदबिमे आगमिक वतावत गोवियागे करमतिन बले गत्तायगे निहंड बव गेन सजित कियाई කොළඹ නගරය තුල බොහෝ දිනක తాවකාලික නවාතැන් කරුවන් විවිධ රැකියා සඳහා පැමිණෙන බෝඩින් වූ අය එමටයි එසේම අතිවිශාල පිරිසක් දිනපතා රැකියා සඳහා පැමිණෙනවා ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රාශියක් කේන්ද්‍ර වන්නේ කොළඹ නගරය තුලයි පාන් ගෙඩියේ සිට මාළු පාන් එකේ සිට බත් පැකට් එක දක්වා ජනතාව සූරා කෑමට ලක්වන අයුරුයි මේ කොවිඩ් වසංගතය මහපාරේ බුලත් විට විකුණන පුද්ගලයාගේ සිට සුපිරි තරු පහේ හෝටල් දක්වා එකලස බලපෑ බව සත්‍යක් විශේෂයෙන් තවමත් පවතින ගෑස් හිඟ සාමාන්‍ය ජන ජීවිතයට ඉතා තදින් බලපා තිබෙනවා එසේමයි සහල් එළවලු මස් මාළු කිරි බිත්තරවල මිල එම මිල Taman කැමැති කැමැති ආකාරයට ඉහළ දාන්නේ කවුද කියලා හිතා ගන්නවත් බෑ මේ සියලු තත්වයන් අවසානයේ නතර වෙන්නේ පාරිභෝගිකයන් මතයි. ඒ බව ඉතා සරලව අද අපකල සොයා බැලීමකදී තහවුරු වුණා. හදලේ අපිට කන්න වෙලා තියෙන්නේ දැන්. අත් දැන් කෑම ගන්න එන්නේ නැහැ මාත්. ඇයි මිලයිනි කන්න ඉන්නේ නැහැ මිනිස්සු. මෙන්න බොන්චි වෙලා තියෙනවා මෙන්න බලන්න දාන්න පුළුවන් ප්‍රමාණය 500ක බොන්චි ගෙනල්ලා. කොහමද අපි දෙන්නේ මේ එළවලු මේ ප්‍රමාණය තමයි අපිට දාලා දෙන්න තියෙන්නේ දැන්. දෙන ප්‍රමාණය මිනිස්සුන් බඩගින්නට කන්න දෙන්න මදි අපිට. මේ කෑම එක තමයි අපිට දෙන්න පුළුවන් මේ රුපියල් 180ට මෙච්චරයි දෙන්නේ. සීනි මේ මේගොල්ලෝ පාන මිලක් නැහනේ දැන්. එළොන්ද ඕන ගන්නට විකුණනවා. පරිභෝග ආවොත් පොඩක් ගණන් අහලා තමයි කන්නේ. රුපියල් දවසේ බිස්නස් එකෙන් බඩු ගත්තම ඉවරයි ති. කරගෙන යන අමාරු තත්ත්වයක් තියෙන මේ වේදන් වල හැටියට. එල ගණන් ආනවා ආලා ඒගොල්ලත් එල පොඩ්ඩක් එවෙනවා ඉතින් සල්ලි අතේ පිටේ දෙන්නේ කාව රුපියල් 200 ගෝනට ඒකක් බීලා මොනාර කාලා යනවනා එහෙම තවත්ත තමයි තියන්නේ අද සෙනගේ වැඩි හිටියට කිසිම එලදාමක්ම වැඩි නැහැ තුන් වේලම කඩෙන් කන తాවකාලිකව කොළඹට පැමිණි බොහෝ දෙනෙකුගේ කතාවයි මේ සෑහෙන මේ වෙකෙන් ජීවත් වෙන්නේ අපි ප්‍රගණ්ඩ දෙයක් නැහැ මොනා කරන්නද පුතේ ඉස්සරහගේ බඩ පිළ ගන්න නැහැ ආ දෙවෙනි පාර බත් තුන ඒකට චාර්ජ් කරනවා ඒ වගේමයි බේකරි නිෂ්පාදකයන්ටත් පාන් පිටි සීනි ගෑස් මාගරින් ආදීයේ මිල ඉහළයාම ඉතා බරපතල ලෙස දැනී තිබෙනවා. අද සෙමන්ටින් එකක් රුපියල් 400ක් පමණ වී තිබෙනවා. එසේම අර්ථාපල් මිලත් අහස උසට ගිහින්. මේ නිසා මාළු පාන් නැතුලේ මාළු හෝ එළවලු නැති බව තමයි දක්නට ලැබුණේ. පාන් ගෙඩියේ ග්‍රෑම් 450ට මොකද වෙලා තියෙන්නේ කියලා අද කාටවත් හොයන්න මතක නැහැ. තියෙන බරට අනුව පාන් පෙත්තක අඩුව හෝ අවසානයේ දැනෙන්නේ අහිංසක පාරිභෝගිකයාටමයි. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මැනින් වෙළඳ සංගමයේ පැවසුවේ එළවලු වලට පෝලිං නිර්මාණය වීම ඉතාම ආසන්න බවයි. ඉතිහාසයේ කවදාකවත් නොමැති ආකාරයට ලංකාවේ එළවලු මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. තවම එළවලු පෝලිම හැදුනේ නැහැ. මේ වැඩපිළිවෙල මෙහෙම ගියොත් එළවලු පෝලිමකුත් හදාගෙන ඊට වැඩිය අමාරු තත්ත්වයකට යන්න තමයි වෙන්නේ. හැබැයි කොහොම වුණත් මේ යන ක්‍රමයට දෙසැම්බර් මාසෙන් පස්සේ සාමාන්‍ය හාල් කිලෝ එකක් රුපියල් 300 පණී. දැන් කොවිඩ් බරපතල ආර්ථික අර්බුදයකට රට තල්ලු කර ඇති බව සත්‍යක්. නමුත් කොවිඩ් වලට මුවා වෙලා ඩොලර් හිඟයට වහන් වෙලා අහිංසක පාරිභෝගිකයන්ව සූරා කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය යම් පමණකට හෝ ක්‍රියාත්මක විය යුතු බවයි පෙන්වා දීමට ඇත්තේ. කුඹුරු අක්කර 100ක් පමණ අතහැර දැමූ බව මැදිරිගිරිය මැදවැව ගොවීන් පවසනවා. අහස් දෙයින් වගා කළ අතර පොහොර ලැබුණේ නැති නිසා ගොයම විනාශ වී ඇති බවයි ගොවීන් පවසන්නේ. व्र
රජයේ කාබනික පොහොර වැඩසටහන පිළිබඳ විශ්වාසය තබමින් සමහර ප්‍රදේශවල ගොවීන් දැන් සිය වගාවන් සිදු කරගෙන යනවා. තවත් ප්‍රදේශවල ගොවීන් තවමත් චෝදනා කරමින් වගාවෙන් ඈත්ව සිටිනවා. නමුත් මෙවර මහකන්නේට අවශ්‍ය නැනෝ දියර පොහොර ලබා දීමේ වැඩසටහන මේ දිනවල සිදු කෙරෙන අතර සමහර ගොවීන් චෝදනා කරන්නේ තවමත් ඔවුන්ට පොහොර ලැබී නොමැති බවටයි. මේ අතර මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වඩිගවැව ගොවීන් බෝංචි සහ අතිරික්ත භෝග වගා කර දැන් පීඩාවට පත්ව සිටිනවා. වගාවට අවශ්‍ය පොහොර නොමැතිකම හමුවේ ගොවීන් කබලෙන් ලිපට වැටි අවසන්. මල් වගාව සඳහා රසායනික පොහොර සහ රසායනික දියර නොමැති වීම හමුවේ නුවරඑළිය මල් වගාකරුවන් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. මෙහෙම ගියොත් නුවරඑළිය කාන්තාරය බවට පත් වෙනවා. අහස් දීන් සිය වගා කටයුතු කරගෙන යන මැදිරිගිරිය මැදවැව ගොවි ජනතාව මෙවන විට සිය වගාවන් අතහැර දමා තිබෙනවා. පොහොර නොමැතිව වගා කළ කුඹුරු අක්කර 100ක් පමණ විනාශ වී ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. දවස් 45 මේ වලට පොහොර ගහලා ඉවර කරන්න ඕනේ මේවා. මොකද කරන්න කියලා තේරෙන්නේ නැහැ මහත්මයා. මේක හැමදාම කරුණාවක් නෙමෙයික. මේ මගුලක් ඇවිල්ලා මේ රජයක් ඇවිල්ලා ගන්නම දෙයක් නැහැ. අපි ඉවරට ඉවරයි. කෙසේ වෙතත් සමහර ප්‍රදේශවල ගොවීන් දැන් කාබනික පොහොර නිෂ්පාදනය කරමින් සිටිනවා. කජුමත කුරුටු සහ විවිධ ශාක කුටස් භාවිත කරමින් ක්‍රමිනාශක දියරයක් නිෂ්පාදනය කිරීමට කුලියාපිටිය කොන්ගොල්ල ප්‍රදේශයේ ගොවි මහත්තයෙකු සමත් වී තිබෙනවා. ක්‍රමිනාශක ඕන එකකට ඔට්ටු වෙන්න මේ කියන්නේ කජු කුරුටු වලින් තමයි මේක හදන්නේ. කජු කුරුටු අපතයන් එක දාලා පල් කරලා මාස 3ක් විතර පල් කරලා ඒකට ඔය දුම් කළ නැටි කොහොඹ කොළ කොහොඹ ඇට සියලුම් ಜಾති දාලා පල් කරලා තමයි මේ කියලා ගහන්නේ. කිසිම කීඩාවෙක් මැස්සෙක් ඉන්නේ නැහැ. දැන් මම කන්න තුනක ඉඳන් මේ දේ කරන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අනුරාධපුර බටහිර පේමඩුව ප්‍රදේශයේ ගොවි ජනතාව අතර හමුවක් සිදු වුණා. දැන් බලන්න මේ කාබනික පොහොරත් එක්ක නිර්මාණය වෙලා තිබෙන ගැටලුව එක පැත්තකින් බාල පෝර ගෙන්නලා නැව පිටක් කරලා යවුවහම නැව ගිහිල්ලා ආපහු ඇවිල්ලා රට වටේ කරකෙන වීරාණ්ඩුව නැනෝ නයිට්‍රජන් ලබා දෙනවයි කියලා විද්‍යාඥයෝ විශ්වාස නොකරන ක්‍රමවේදයක් කරා නැනෝ නයිට්‍රජන් ගෙන්නන්නට මහා විශාල ධනස්කන්ධයක් කැප කරලා ඇත්ත වශයෙන්ම තියෙන මිලට වැඩිය වැඩි මිලක් ගෙවලා ගෙන්නලා තිබෙනවයි කියන ආරංචිය අද අපිට ලැබිලා තිබෙනවා. මේ විහිං කරන මගඩි මැති ඇමතිකන් ලැබුවේ ගොවියගේ කරපිටින්. දැන් ගොවියගේ කරපිටින් තනතුරු ලබලා ගොවියම විනාශ කරන තීන්දුව වලට මැතිඇමතිවරු ඇවිල්ලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණයේ නිමිත්තෙන් ආශිර්වාද පූජාවක් අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අභියසදී පැවැත්ුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණයේ නිමිත්තෙන් ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට රටට සහ ජනතාවට ආශිර්වාද පළ කරමින් අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ රදුන් අභියස ආශිර්වාද පින්කමක් පැවැත්වුණා. අවුරුදු 50ක් තිස්සේ අපේ රටට අපේ හිටපු පාලකයන් හැම දිනෙකම වෙනත් රටවලින් ණය ගත්තා. ණය අරගෙන තමයි කණ්ඩ දුන්නේ මේවා වඩා වර්ධනය කර. ඒක මේ වර්තමාන ජනාධිපතිතුමාටවත් අගමැතිතුමාටවත් බැනලා වැඩක් නැහැ. හැම දෙනා වග කියන්න ඕනේ. ඔබතුමා සාම්ප්‍රදායික දේශපාලඥයෙක් නොවේ. ඒ නිසා ඔබතුමාට මේ රටේ නායකත්වය ඉතාම සුදුසුයි. මිනිසුන්ගේ ජීවන අවශ්‍යතාවයන් තාමත්ම මනවින් තේරුම්ගෙන ඔබතුමා කටයුතු කරන්නේ. මහානීය පින්කම්වල බලයෙන් ශ්‍රී ලංකාමර පර මහානිකායේ ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයත් මගේ පෞද්ගලික ආශිර්වාදයත් ඔබතුමන් වෙත මේ අවස්ථාවේදී පිරිනමනවා. කවුරු තේරුම් අරගෙන තිබුණා එතුමා බලාපොරොත්තු වෙච්ච ආකාරයට ඒ කාර්ය පිළිවෙත දිගට කරගෙන යන්නට බැරි බාධා කීපයක් මේ වර්ෂ දෙක තුල ඇත්තෙම ඇති වුණා. මුත් අපි හිතන්ට ඕනෑ යම් විපත්තියක් කරදරයක් ඇති වෙනකොට තමයි කවුරු උත්සාහවත් වෙන්න ඕනෑ. මෙතර දිවංගත අග්‍රාමාත්‍ය දීමෝ ජයරත්න මහතාගේ දෙවන ගුණ සැබරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ අඹුලුවව ජෛව විවිධත්ව සංකීර්ණයේදී පැවැත්වුණා. ගුණ සැබරුම් උත්සවයට පැමිණි ජනාධිපතිවරයා අඹුලුවව බෝධින් වහන්සේ වැඳ පුදා ගනිමින් ජෛව විවිධත්ව සංකීර්ණය නැරඹුවා. අනතුරුව දීමෝ ජයරත්න සමාධිය නිරාවරණය කර ඊට පුෂ්පෝපහාර දැක්වීමද සිදු කළා. Amen.
මේයේ දින පාර්ලිමේන්තුවේදී පළබුව අදහස්. දුප්පතාගේ හිතවත් එක්ක ආවා. විහාර මහදේවිය ආවා. දුටු ගැමුණු ආවා. පොළොන්නරුවේ ගැමිණිය ආවා. ආසියාවේ ලොකුම මොළේ ආවා. වැඩ කරන විරුව ආවා. ඉන්ද්‍රජාලිකයෝ ආවනේ. මොකද්ද රටක් පත්වලා තිබෙන්නේ? මේ රට ගොඩනැගීම තනි තනි පුද්ගලයන්ගේ විශ්වකර්ම වැඩක් නෙවෙයි. මේ රට ගොඩනැගීම සාමික ප්‍රයත්නයක්. ආණ්ඩුවට රුපියල් නැහැ රටට ඩොලර් නැහැ අයවැය පියව ගන්න අපි රුපියල් වලින් ණය ගත්තා ණය බර පිළිබඳ අර්බුදයට අයවැය හිගේ පිළිබඳ අර්බුදයට 1955 සිට පැවති සෑම ආණ්ඩුවක්ම වගකිව යුතුයි කොඩිය චීනගේ ඒ කොඩි ගා අපගේ කියලා තමයි අපට උදම්මනන්න සිද්ධ වෙන්නේ විපක්ෂනායකතුමාට ආරාධනා කරා අපි මිලදී ගන්න මිලට වඩා අඩු මිලකට තෙල් සංස්ථාවට තෙල් සපයන කවුරු හරි අරගෙන එන්න ඒ පුද්ගලයාගෙන් තෙල් මිලදී ගන්න අපි සූදානම් කියලා තවම නම් ගිනාවේ හොඳ ගුණාත්මක භාවයේ තියෙන ඇපල් ටික බීරෝහණ කියන පුද්ගලයා ගාව තියෙන ඇපල් ගෙඩි 3ක් පල් ගෙඩි 3ක් 100යි කියලා ඇත්ත කතාව කියලා ඇපල් ටික විකුණනවා අනුර සජිත් සහ පුත්‍රයෝ කියන සමාගම ළඟත් ඇපල් තියෙනවා ටිකක් පරණයි සජිත්ගේ අතට එක ඇපල් ගෙඩියක් දීලා අනුර ගන්නවා ඇපල් ගෙඩි දෙකක් අරගෙන අනුර ඇපල් ගෙඩි දෙකක් උඩ දාලා කියනවා දෙකක් 100යි කියලා සජිත් ඒ අතරින් එකක් උඩ දාලා කියනවා එකක් නොමිලේ කියලා නොමිලේ කියන වචනෙට සෙනග අද්දවා ගන්න පුළුවන් කියලා අනුර සජිත්ට කියනවා රට කාලා සූප්පු කරලා ඇටෙත් කපලා ලුණු දාලා අවුවේ වේලලා දුන්නේ අපිට දැන් ලැජ්ජ නැතුව අපෙන් නැවත අහනවා දැන් සැපද සැප රටක්ද මහත්වරු අපිට දුන්නේ ඊයේ රෝහිණී කවිරත්න වම්බොටු ගත්තද ගහල ගත්තද පලා ගත්තද ගත්තද කියලා රෝහිණී කවිරත්න අහනවා නොගැලපෙන වචන ඇතුළත් වුණා කාන්තාවන්ට නොගැලපෙන වචන තුන ඒක හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කියලා මම කියනවා ඉතින් අව කැපෙන වචනයක් මගෙන් පිට වුණා කියලා මන්ත්‍රීවරය දැන් ඔප්පු කරොත් මේ දැන් මගේ මන්ත්‍රීදුරේ මම ඉල්ලා අස්වෙනවා හැබැයි නැතිනම් ඔබ ඉල්ලා අස්වෙන්න පුළුවන්ද අපි ඔගේ බාර ගන්නවද පිස්සු කතා කරන්න එපා මහත්තයෝ ශ්‍රී ලංකාවේ ප්‍රථම සායනයුන් දරූපත පසුගිය ඔක්තෝබර් මාස 21 වනදා සිදු වුණා ඒ කොළඹ නයින් වේල්ස් රෝහලේදී මාසයකට ආසන්න කාලයක් කොළඹ නයින් වේල්ස් රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටී එම දරුවන් 6 දෙනා සහ මව රෝහලෙන් පිටව ගියේ ඊයේ දිනේදී ඉංජිනේරු දෙමව්පිය යුවලකට දාව කොළඹ නයින් වේල්ස් රෝහලේදී මෙම සයිනියුන් දරු උපත සිදු වුණා ඒ පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහණු දරුවන් තිදෙනෙකුයි මීට පෙර සයිනියුන් දරු උපතක් ශ්‍රී ලංකාවේදී සිදුව තිබුණේ නැති අතර මෙම දරු උපත ශ්‍රී ලංකාවේ ප්‍රථම සයිනියුන් දරු උපතයි මෙම සයිනියුන් දරු උපත සඳහා විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්ද සහභාගී වුණා මාසයකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ මෙම බිලිඳුන් එම රෝහලෙන් පිටව ගියා ඒ වෙනුවෙන් විශේෂිත වූ සවයක් නයින් වේල්ස් රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලයේ සූදානම් කර තිබුණේ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. එෙහිදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය එම බිලිඳුන් වෙත තිලින ප්‍රදානයක්ද සිදු කළා. මෙම අවස්ථාවට විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම නයින් වේල්ස් රෝහල් කාර්ය මණ්ඩලයේද සහභාගී වුණා. මෙම අවස්ථාවට එක් වූ විශේෂඥ වෛද්‍ය නලීන් ගම ඇතිගේ මහතා මට පෞද්ගලිකව එක්ස්පීරියන්ස් එකක් තිබ්බා මීට කලින් නියුන් දරුවන් 5 දිනක් ඩිලිවර් කරපු අවස්ථාවට සහභාගී වෙන්න පුළුවන් වුණා සොයිසකාන්තරෝහලේ ඒ වගේම තමයි කොවිඩ් හැදුන මමකට සිවුනම් දරු උපතක් සිද්ධ වුණා ඒකට සම්බන්ධ වෙන ලැබුණා ඉතින් ඒකේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි දැනගෙන හිටියා අපිට අනිවාර්යයෙන් මේක කරන්න පුළුවන් කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි 6 දිනක් අඩුව ඇසෙන් ඉපදෙනකොට එයාලට අනිවාර්යයෙන්ම සුවසන අපහසුතා එන්න පුළුවන් ඒ වගේ වුණොත් එහෙම වෙන්ටිලේටර්ස් එහෙම ගෙන්න ගන්න වෙනවා ඉතින් ඒ ඔක්කොම අපිට පහසුකම් ටික සලස්සලා තිබ්බා මේක මේ ටීම් එෆර්ට් එකක් ඉතින් ඒක තමයි මේ සාර්ථකත්වයට හේතු වුනේ ඒ වගේම මෙතනින් මේ කාර්ය ඉවර වෙන්නේ නැහැ ඉස්සරහට තමයි තව වැඩ තියෙන්නේ සියලුම දේ හරිම හරි ක්‍රමයට කළමනා කරගන්න ඕනේ ඒක නිසා තමයි මේ ලදරුවන් 6 දෙනාට තව දුරටත් සපෝට් එක අවශ්‍ය වෙනවා මෙතනින් ඉවර නෑ වැඩේ ඉතින් මෙයාලට උදව් කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා ඉතින් එයාලගේ සහයෝගය ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා පළවෙනි අවුරුද්ද ඉතා හොඳින් රැක බලා ගත්තොත් තමයි මෙයාලා රටට හොඳට වැඩදායි පුරවැසියන් 6 දිනක් බවට පත් වෙන්නේ සයිනියුන් දරුවන්ගේ දෙමව්පියන්ද අද මෙලෙස අදහස් පළ කළා අතර මේ අවස්ථාව අද මම විශේෂ අවස්ථාවක් කරගන්නවා අද මේ රෝහල නික්ම යන දවසේ අපිට අද මේ සතුට ලබා ගන්න සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් ස්තුතිය පුද කරන්න අපි මේ රෝහලට එන වෙලාවේ ඉඳලා මේ දක්වා අපිට දක්වපු සහයෝගය අද්විතීයයි කිසිම අවස්ථාවකදී වගකීමක් දැනුනේ නැහැ ඇත්තෙන්ම මොකද මේ වගකීම අරගෙන තිබුණේ මේ කාර්ය මණ්ඩලය මේ රෝහලේ හෙද නිලධාරිනියකගේ ඇඳුමට හදවතින් මෙන ගරුත්වයක් දැනෙනවා මෙතනින් එහාට මොකද ඒ තරම්ම සහයෝගයක් අපිට ලැබුණා අපේ ජීවිතේ විශේෂ දින වකවානු පසු කරන්න අපිට සිද්ධ වෙයි. එතනදී අපිට විශාල අභියෝගයක් බාර ගන්න සිද්ධ වෙලා තියෙනවා. අපේ දරුවෝ අපිට වඩා ලොකු සේවයක් මේ රටට කරන වැඩදායි පුද්ගලයෝ විදිහට ලොකු මහත් කරන්න අපි දෙන්න සියලුම කැපවීම කරනවා.
සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන www.siyadanews.lk අපගේ වෙබ් පිටුව වෙත අපයාලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.